වස්සාන ධර්ම දේශනා දන්නවාද. නොක්කොළ වැරදිවලට චෝදාන් ලැබේ නැයි කියලා. නොක්කොල වැරදිවලට චෝදන ලැබෙන සංසාරය ොර කියපු නිසා. අනුන්ට බොරු කියල බොරුව රවට්ටනවනේ ඒ විපාකයෙන් මරණෙම්මත්ති නිරයෝපදිනො කියෙලා දේශනාව තියෙන්නේ. අපය සංවත්තනනික කියන ූත්‍ර තියන්නේ බොරුකායෝ මරණෙන්ම්මත්ත නිරයපදින කියලා. කරම විපාකෙතරරි වෙල්ලා මොකක්හරි පිනක් බලවත් වෙලා මනුස්සලෝක නැවතාවත් අර සසාරය බොරුකීප එක විාකතව ඉතර වෙලාතිබොත් එකනාට. නො වැදිවලට වැදදිකාරය වන්න සිද්ව වවා. ඇතැමට බඳනාාරගත වන්නට සිද්ධ වෙනවා නොළ වැරදිවලට වැදිකාරයවට පත්වට සිදවෙලලා සමාජයෙන් ගැරහිලි නිින්දාා අපපහස අවලාදවින්ද ගනික සිද්ද වෙනවා. ඇයි සංසාරය ොරුවනි වැපරුවි බොරුව වැපරුවනන්ග. ඒ බොරුවට අදාලස්වන්නක් ලබෙනවා. ඒ අස්වන්න තමයි, නොකොළ වැරදිවලට, චෝදනා, මඩ, නිින්දා, අපහාස, අවලාද, ගැරැහිලි. ට කායිකහිසා පීඩ සිදධවෙන්නක් පුලුව. එඒගේ මේ අපි අවට ඉන්න අය අපින් නිතරම නිස්කාරර්ණය සැකරනව. ගෙන අපිට විශ්වාසය ලබා දෙන්න අය විශ්වාසවන්තව අපිත්තක ජීවත්වෙනවා. නමුත් අපිත් එක්ක විශ්වාසවන්තව ජීවත්වෙන අය අපි නිස්කාරණය බොරුවට සැකරනවා මුහදලබි නිපාකේ සංසාර අපිිය කවරුත් ශ්වාස කරන්නේ අපිෝ සැකම කරනවා. අපි දිහ සැකෙන්ම බලනවා. ඇැයි අපි අනිත්තෑ බොරුවට සැකරලා අනිත්තඇගැ අප බොරුවුට අවිශවායෙන්දලා පින්නනතුනේ තේරුගන්. ඉතිංන් අර වැරදිකරපු කෙනෙක් දනුවන් ලබනවාගේ නෙමේ වැදදි නැතිමිනිකට දනුවන් ලැබෙනකොට ඒ එක ඇත්තෙම්ම දරාගන්න අමාරුයි. එකම්පනේ මානසිකත්වය දෙදරලා පුපුරලයන තත්වයක්. ඇයි වැරදි කාරයනං රද ශක්ෂසිටනුව දන්නවා මම මේ කරපු දේකටයි මං විදවන්න කියලා තර වැරදදි කරපු නැතිමිනිහ විදෝනකොට. එක හැමතිම්ම මහත්දකක්නේ හැබැයි දුකට අඩිතාලම දාගත්තේ. ඔහු මීට පෙර ජීවිතක වෙන්න පුළුව. කරමේ විවාාක පස්සෙන් පන්නකොට අපිට බේරන්න බෑ. කරමය නඩවාහ දසක්ෙනවන්නේ? එදාට ඇප දෙන්න විදිහක් නෑ. එදාට නීතිීක්ඥෝ නෑ එදාට කරමය විපාක දෙන විනිසුරුවා විසින් අපිට සතුටට හරිදුකට හරි හේතුවෙන්න. අනිවාර තීන්දුව ලබා දෙෙනවා. තුරට කරමය අඩුව අහනකොට කරමයෙන් අපිට තීන්දුව ලැබෙන කොට එක් කොපිට හිනාවෙඩ වෙන. එක් කොපිට අඩාගෙන විඉන්න සිද්ධ වෙනවා. එක නිසා විසේසයම් අනිත්තායට නිස්කාරණය නින්දා අපහස අවලාද මට ඇනුම්පදයක් වෙලක්පුොළු එවැනි දේවල් ඔබ අනිත්තෑයට කිරීමේදී ඔබවෙන්න මේක මතගතියාගන්න. ඔබ අනුන්ට දෙනදී ඔබට පෙල්ලා අනිවාරෙන් ලැබෙන ලැබෙන්නෑ කලෙක්නන්නේ ඔබ නන්ට දෙ දුගින්ද ඔබටත්ව වෙන්න්න සිද්ව වෙන. ඔබ අනන්ට දෙන සාහනේ ඔබට සැසෙන්න්න පුළුවන් වෙන. එන බ ේරම්ගන්න අනන් අඇයට බදිය යුත්තේ දක්ගින්දසවා සහේදක. දින්නපතා නවත්තු ධර්ම දේශන ස්්‍රමලය කිරීමට වස්සන්න ධර්ම දේශන අපගේ ජප නෑලිකාව දැන්ම සස්රයි් කරන්න ෙලයිකරනය කලි කරන්න. ස්සාන්න ධර්මදේශනා ජෝ යුබ් නාලිකා ඔස්සේ ප්‍රචාරය වන මෙමස් සුමුදුර ධර්මාණු ශාසනාවේ ප්‍රධාන අරමඩ වූයේ දැදිගම මල්මැසලිපිනේ පදිංචි දැනට ඉතාලිය සේවනිියුතු කල්්‍යනමිත්‍ර මල්ල වගේ තුශාර සපත් මහත්මාගේ ස්්‍රීතේ ඇති ප්‍රාර්ථනා ඉෂ්ටවී සූපහසුව රැකියාව කරගෙනයාමට ශක්ති දහිර ලැබේවායි ප්‍රර්ථනා කරමින් සෙත්පතා ආශීර්වාද කිරීමයි. එවෙනුවෙන්, බර දායයිකත්යේගෙන කඩයදු කළේ මල්ලවගේ තුෂාර සම්පත් මහත්මාගේ කල්ලෑන මිතුරයක් කෙසිෙන් අද දේශකාණන් වහන්සේ මනුවිද්‍යාපුහුණු උපදේශක ත්‍රපිටකාචාර්ය අධපූජනීය කැලනයේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ සමන්තාචකවාලේෂු අත් ්‍රගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගගමුක්හදන් දම්මත් සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයංභදන්ත ධම්මත් සවන කාලු අයන් භදන්ට නමු තස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස බුද්ධන් දම්මං සංගන් නමසාමි උතුම් ගෞතම සම්මා සම්බුතු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා උතුම් ශ්‍රී සද්ධරමයටද නමස්කාර කරමි නමස්කාරවේවා උතුම් ආර් මහා සංගරත්නයටද නමස්කාර කරමි නමස්කාරවේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාර්මික පිින්න්නුතුනි වස්සාන ධර්මදේශනා යුප් ානිි කවතුලින් තවත් ධර්මාන් ශාසනාවක් ශ්‍රවනය කරන්න තරං ඔබ පු්‍යවන්තවුණ. දැදිගම මල්මෑස්මලිනේ පදිංචි මේ වනවිට ඉතාලියයේ සේවෙනයුතු கயானනමිත්‍ර மල්ල වගේ තුශාර සම්පත් මහත්මාගේ සිතේ ඇති ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධවීම පිණිස. ඒතු මාට රැකියාව සුව පහසුව පිණස්ස තෙරුවන්ගෙන් අනන්ත ආශිර්වාද ලබාගන්නට දෙවියන්ගේ දෙේව පිහිට රැකවරණ ලබාගන්නට මෙම උත්තම කුසලය පිහිටක් උපකාරයක්ම වෙත්වා කෙලපි පළමුකොටම සෙත්පතනව අද ධර්මදේශනාවේ දායකත්‍යය ලබාගෙන කටයතු කරන ැදිගම මල්මැස්ම ලිපිනේ පදිංචි මේ වන විට ඉතාලයේ සේවෙනයුතු මල්ලවගේ තුශාර සම්බත් මහත්මාට. ඉතින් එතුමාගේ ප්‍රධනමාරමන්න මෙවැනි පිංකම් සිදුකොට රැස් කරන උදාරතර පුුණි ධර්මයෝ. සසර වසනතාක් කල්ලයානමිත්‍ර ඇසුරම ලැබේවා 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 කියලා ඒ සේම වේවා කෙ ලපිත් සෙත්පතා ආශිරුවාද කරනවා. සැදැවතුනි. අපේ ජීවිත කර්මයෙන් සකස්වච්ච ජීවිත. බුදුරජන දේශනා කරන්නේ පුරාණ මිදම් භික්කවේකම්මා මේ ජීවිතය කළ කියන්නේ පැරණ කරමයකින් අපිට ලැබච්ච දායාදය එතුට පැරණි කර්මය දායා දෙයක් තම අප ඇස් දෙක කන් දෙක නාසය, දිව, කය මනස එතකොට අතීත කරමයක් පරිහරණය කරන අපි තෙන් යම් කර්මයක් රැස් කරන්නේ අතීත කරමයේ දායාදයක් ඇටිල් ල බච්ච මේ ඇස කණ නාසේ දිවකය මනසහින් දමයි. එතකොට අපේ ජීවිතලිට වරිින්වර දැනෙන බරපතල තත්ත්වයන් සැප සහිත දේවල් වේවා දුක් සහිත දේවල් වේවා. ඒවාට කර්මය රිජු බලපෑමක් තිබෙනවා. හැබැයි හැම එකක්ම සිද්ධවෙන්න පෙරකර්මය කියන එක මෙතනි කියවෙෙන් සියලු දේවල් පෙර කර්මය හින්දා කියන එක නෙමේ මෙතැනද කියවෙන්නේ ජීවි අපිට ඇතැම් ලොකු සතුටවල් තියෙනවා ලොකු විந்தලවල් තියෙනවා அන්න ඒත් සමග අතීති කර්ම සම්බන්ධවීම පැහැදිලිුවම පெෙනන්නට දකින්නට ලැබෙන අ වස්සාන ධර්මදේශනා යෝී නාලිකාව තුළින් කල්පනා කලා ඔබට කියල දෙන්නට හොඳට නරකට විපාග දෙනාකාරය හොඳට අුව නරකට අනුව කොහොමද කරමය විපාග දෙන්නේ කියලා. එවගේ ඔබ කැමතිවෙයි මේ මේ පින්කංකරාට පස්සේ මොනමොන විදිහේ පුන්න විපාගද ලැබෙන්න්නේ කියන එක ගැන දැනගන්නටත්. එන අපි මෙතැන් සිට උතුම් සදහම් ශ්‍රවණය කරමු. ංගට මුලින්ම කියල දෙන්නම් මේ විදිර මේ බුද්බන්න ඇහුවට පස්සේ. ඔබට මොනවගේ පිනක් රැස්සනෝද කියලා. අපධාන පාලියේ ඒකදම්ම සවනීය කියන මහා ශ්‍රාවකයන් වහන්සේගේ අතීත ජීවිතය පිළිබඳු අපූරු හෙළි දරව්වක් කරනවා. ඒ තමයි ඒකදම්ම සවනීය මුනිවරයා පදමුත්තර, භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු සසුන පැවිති කාලෙ එකමක වතාවක් ධර්මදේශනාවක්ෂ්‍රවනය කරලා ඒ බන ඇසු පිනෙන් තිස්සෙක්වාරයක් සක්‍ර දෙවිය වෙලා තියනෙන තිස්සෙක් වාරයක් සක්‍ර දෙවියෝ වෙලා තියෙනවා එතකොට සක්‍ර දෙවියෝ ජීවත්වන ලෝකයේ එක් ජීවිතයක ආවිෂ අවරුත් තුංකෝටි හැටලක්සයක් එතුරඒවිදිහට තිස්සෙක් වතාවක් චකවට තිරජකගන් ලබන්නට එකමෙක වතාවක් බනැහීම හේතුවෙනවා. හේතු වෙලා තියෙනවන. ධම්ම සවනීය මුනිවරයා තැම්පත් සමාධිකත සිතින්. නුවන යොදා, අනිත්‍ය පති සංයුක්ත එකමේක ධර්මදේශනාවක් ශ්‍රවණය කළ පිණෙන්. කල්ප තිස් දෙදාහක් දිවෙ ඇපමිඳල තියෙනවා. පනස්සෙක් කොතාවක්. දිව රාජ්‍ය ලබල තියෙනවා. දෙවියන් අතර අතිපති භාවයට පත්වෙලා තිබෙනවා. හැත්තෑ එක් වාරයක් සක්කති රජවෙලා තිබෙනවා. බුද්ධ ශාසනයේ අවරුදු හතේදිම අරහත්වය ලබන්නටත් ඒ අතේති ජීවිතවල බනාහපු පින හේතු වෙලා තියෙනවා. එහම් බනාහනවකනික ලේසි වැඩක් නෙවෙනි ලෙසි පිනක් නෙමේ හැමකිෙනට බනහන් හිතෙන්නේෙත් නෑ. ඇැම කෙනෙක්ම බනාහන්නෙත් නෑ ඒවගේම බණහවට පස්සේ ඒ රැස්සන පින හැම දෙනාටමක විටියයට පල දෙන්නෙත්නෑ. සමහරු බනාහනවා වැරදි හොයෙන අදහසය. සමහරු බනාහනව පාලුව කාන්සිය නිසා. සමහරු බනාහනවා සුගති ගාමී වීම පිණිස. සමහරු බනාහනවා ලෞකික ජීවිතයේ ප්‍රශ්න සමනය කරගැනිීම පිණස. ඇතැන්මයි බනනාහන්නේ සංසාර්තුකින් නිදහස්සවුවයෙන් පිණිස. ඒ කොහොමුණත් කුමන අරමනකින් බනෑහවුවොත් ගොඩක් හොඳයි. හැබැයි බනාහන කෙනා, එතරවෙන අදහස්සින්ම බනෑහවෝත්. අනික් ලබන්ඩ තියෙන හැම දෙයක් මොබට ලැබේවි මොකොදද මේක එතර කරවන ධර්මයක්. නතර කරවන ධර්මයක් නෙමෙයි. ඉති එක හින්දා බුදුරජාන් වහන්සේගේ බුද්ධ සාාසනය ලැිච්ච කාල විතරයි අපිට. බුදබනහන්නට ලැබෙන්නේ අන කාලව මොනමුණුව හරියහන්ට ලබෙනවා හැබැයි ජීවිතා බෝධිරවශ්‍ය පවිඩ උපරිමයෙන්ම ලැබෙන්නේ. උපරිම්ම බුද්ධශාස නැතිකාලවල්ල බ්‍රක්්මලෝකයේ දක්වායන්නට අපි අනුශසන ලැබේ නමුත් එතර වෙන්නට අවශ්‍ය පනිවිඩේ ලබෙන්නේ එතරවීමක් කවශ්‍ය වෙන්නේ ලෝක සත්වයන් යල්ලියලි කැරකි කැරකි සතර අපායටම වැටන්නට කර්ම හැදෙන නිසා මෙනතිනව තවත්ම කර්ම විපාකයක ප්‍රතිඵලයක් අප දකින් ලැබෙන ද සමාජමාධ්‍යකත් ත් නිතරම රුවන් ලි මහා සෑය ගෙන අනකුත් අටමස්ථානයන්ට අයත් සොරුස්මස්ථානයන්ට අයත් උතුම් චෛත්‍යරාජයන් වහන්සේලා ගැන පහන්සිත් ඇති කරගෙන විවිධ පින්කම් සිද්ධ කරණය. ගුවනිින් මල් පූජා කරනවා ලක්ස ගණනින් මල් පූජා කරනවා එවිද ආලෝක පූජා කරනවා බෞද්ධ දජජපතාක පූජා කරනවා අෂ්්‍රපාන ගිලම්පස බෙහෙත් පිරිකර පූජා කරනවා. ඒවගේම ඇතැම්මයි ඒ පූජනයේ ස්ථාන පිරිසිදු කිරීමේ පින්කනුත් කරනවා පූජන ස්ථාන පිරිසිදු කිරීමේ පින්කම්. මෙෙන බලන්ඩ චෛත්‍ය පිරිසිදු කිරීම පින්කම් චෛත්‍යට වතාවත් කිරීමේ පින්කම්. පභංකර කියලා ස්වාමින්න් වහන්සෙනමක් මීට පෙරෙක් ජීවිතේක වන අඩවිභාර නිලධාරියෙක් වෙලා ඉඳලා තියෙනවා එතුමා දිනාහ ඈත කැලේ ඇවි දෙයක්දි මෙතුමාට දැකගන්න ලැබෙනවා පදමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ධාතු නිදන්කොට සෑදූ චෛත්‍යයක් වල් බිහි වී වනග්‍රහණයට හසු වෙලා තිබෙනවා තුම මේක දකළ ගොඩාක් සංවේගයක් ඇති වුණා. අනේ සම්බුදු රජුන්ගේ චෛත්‍යයනෙ මේ වගේ වටිනා චෛත්‍යයක් මේ විදිහට වල්බිහි වෙලාතියටට හොඳ රෑනේ මේක සුද්ධ පවිත්‍ර කරොත් කීදනෙක් පහන්සිත් ඇතිකරගෙන පින්ඩැස් කර ගනීද එතුමාක් කලේ ඒ වල්බිහි වෙලා තිබ චෛත්‍යය තමන්ගේ සහයකයන් කැඳවල්ල සම්පූනයම් සුද්ද කලා පිරිසිදු කලා ූජනී ැබීම මතු කලාා. මහා ශ්‍රද්ධාවෙන් වන්දනා කළා බුද්දුගුණ හිතමින් අටවරක් මහා සෑය පදක්ෂනා ප්‍රදක්ෂිනා කරනවා කෙනක දන්නවන. දකුණු පැත්ත චෛත්‍යයට හිටන විදිහට බුදුගුණ හිතහිත චෛත්‍යය වටේ මෙහෙම කැරකෙනෙකට ලක්ෂණ කරනවා කළ කියනවා. එවත් දැනගන්නට ඕනේ. ඉතින් මේ කරපු පිනෙන්. තුමා ුතරක් නෙමි අටවරක් චෛත්‍රදක්ෂනා කරල චෛතට පිටුපහන් නැතුව ගිහිල්ල තිබෙනක්. එකන පස්ස පැත්ත චෛතර හරෝලනෑ මේ සිද්ධ කල්ල පිණෙන් මහකුසලයෙන් මරණෙෙන් මතු තෞතිසා දෙවියන් අතර වූ පන්නා කොද පන්නේ තෞතිසාදවියන් අතරු පන්නා. මහා රන්විමනක් පහල වන තුන් සය වතාවක් සර දෙව් තනතුරයමු පන්නා විසිපස් වතාවක් නුස්ස ලෝකයේ සම්පූර්ණයම ධරමයෙන් යටපත්කොට ධරමයෙන් යටපත්කොට චක්‍රවර්තී රජබවට පත්වෙලා තිබෙනවා. මනුලුවදී මෙන මේ කියලද විපාක ලැබිලා තියෙනවා මනද කාර්රංකක මේ කියලදන චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාහක චෛත්‍යයන්ට ගරුසරු දැක්වීමේ විපාක කාරණංකයක මහත් බෝග සම්පත් හැම විටම ලැබිලා තියෙන. මේවා පිට අවශ්‍යද නැන්ද අවශ්‍යයි. පිංකරට පස්සේ මේව ලැබෙනවා චෛත්‍ය පිදුවට පස්සේ චෛත්‍ය පිළිස කර කලාට පස්සේ චෛත්‍ය පිසිදු කරට පස්සේ කොටේ මල්ලාසනයක් පවා යම් කෙනෙක් පිරිසිුදු කළොත්තු. මේ විදිහි විපාක ලැබෙනවා කාර්ණංකයක මහත් බෝග සම්පත් හැම විටම ලැබෙනක් කාරණංක දෙක. වනහට ගියේද ඒ වනය තමාට පිහිට පිනිිස පවත්තිෙනවා. වනන්තරේකට ගියට අනතුරක් වෙන්නේ. දැන් අරම මෑතක ඇමසන් වනට කඩාවෙටිච්චි ගුවන්්ඥානේ තුන්දනෙක් මැරුණනේ. අර පුංචි දරූ හතර දෙෙන ඉතිතුරුුණානේ. නද අවු දහතුනේ දරුවත් ඉතිරුුණා. අවුරදූ හතේ දරුවත් ඉතිරුුණා. අවුරදුූ හතර දරුවත් ඉතුරුණා කොටේ මාස කොළහ දරුවත් ඉතිරුුණා. වැඩිහිටියෝ තුන් දෙනෙක් මැරලගියා.ගොහොමදෙම වෙන්නේ. සංසාරය මේ විදහ කරර්මයක්. ැස් කරල තියෙන්නේ ඇති එක හින්දා වනාන්තරයේ කතරමං වුණත් පිහිට ලැබෙනවා. විසේසේම අපිතමක ස්වාමින් හන්සනමක් මහනවෙලා වන අසපුුවක බෞද් වැඩන් ඩැනෝ කියලා. එතරයි වනාසකෝ ස්වාමින්න්නහන්සිට අනුගොතව වෙනවා. මේ චෛත්‍යය පිරිසිදු කිරීම විපාක කාරණන්ක තුන්න. වනාන්තරේ කුණු කටු මාර්ගෙන් නිවත් වෙනවා වා වනන්තර යනකොට වනන්තර ඉන්න කෙනෙක් නම් පිරිසිදු පෙදිසක වසන්නට පුළුවන්කම ලැබෙනවා ඒවගේ වැදගත්ම දෙයා කෘෂ්ට රෝගහැ දෙන්නේ සරිරවල ගඩු හටගන්නේ ඒවගේම අපස්මාරවැගේ රෝගහට ගන්නේ මී ැස් මුරය ඒවගේම ද්ද කැසිලි ආදිය හට ගන්න අර චෛත්‍ය පේසුදු කිරීමේ විපාක කාර්ණංක පහ ස්ොල්පමාත්‍රරද පිළිකාවක් ශරීරයේ හට ගන්න ඔන්න වැදගත්ම පණිවිඩියක් වැද්දගත්ම පණිවිඩියක්. පිළිකා හටනු ගැනීම පිණිස චෛත්‍යන්ට වතාවත්කිරීම චෛත්‍ය පිරිසිදු කිරීම හේතු වෙනවා කාරණංක හය රන්වන් පැහැපත්ශරිරයක් ලැබෙනවා කවුරුත් කැමතිකක්නේ අපි මේ ජීවත්තන් ලෝකයේ ප්‍රජාව ගොඩාක් වියද කරන දෙයක් තමයි සම චවර්ණය පැහැපත් කරගන්න තරුණයන් තරුණියන් ව්‍යපත්තුනත් ඇතැම්මයි චවිවරණය ගැන නන්ද වෙනවා එක වර්දක්නෑ එක නරකක්නේ එතකොට රන්වන් සිරුරක් ලබන්නට චෛත්‍ය පිරිසුදු කිරීම චෛත්‍යන්ට වතාවත් කිරීම හේතු වෙනවා. කාරණංක හත්ත අකමැති අය ජීවිතයෙන් අයින් වෙලා යනවා කැමැති අයම ජීවිතයට ලාවෙනවා. අකමැති දේවල් ජීවිතයට සිද්ධ වෙන්නේ. හිතන පතනේ දිීර කැමති දේම සිද් වෙනවා. මොකදද විපාකය මොකක් කරපු හින්දද චෛත්‍යයන්ට වතාවත් කිරීම නිසා චෛත්‍යයන් පිරිසුදු කිරීම නිසා. කාරනාංකාටර් ඉක්මනින්ම හිත තැම්පත් කරගන්නට හේතුවක් වෙනවා උඩාදිිනෙට්ට කරගන්න බැරේක්න. හිතේකඟ වෙන්නන්නේ හිතවුල් වෙලා මටනන් ස්ට්‍රෙස් වගේ ඩිප්්‍රෙස්්ලායින්නේ ඒම කියීනෝනෙ ට වා හිත එකන් කරගන්නට චෛත්‍යන්ට වතාවත් කිරීම හේතු වෙනවා. ඒවගේ ඉතාෙක්මනින් හිතේ සමාධිය පිහිතනවා කුසල අරමුණ තුළ හිත ඉතාහොඳින් එකඟ වෙනවා. කාරණකරමය කල්ප ලක්ෂයක් තුළ අපාහයකට වැටෙන්නේ. කල්ප ලක්ෂයක් තුළ අපහයට වැටෙන්නේ එති මේටිකම්දි කල්ප ලක්ෂයක් සංසාරයන්ට ඔන්නේ තුරට සත්්‍ය ෝධග තරවෙන්න තිබන ඇති. නමුත් අපි දැනුවත් හෝනදනුුවත්ව මේ විදේ පින්කං කලාට පස්ස මෙන්න ලැබෙන විපාක න මගේ ජීවිතේ මගේ විදිේ පින්ංකං හරියට කරලා තියෙනවා චෛත්‍යයන් මොල් කරගෙන. මට මතකයි ඔය යුද්ධේ නිමාවන කාලේතිදදස් අටේ වගේ අන්ටාතුකරේ වන්ලි මහහාසෑය මොල් කරගෙන ඒ මළුව මුළුමොනින් සුවඳ පැන් වලින් දෝමනය කලා ඊට කලින් මළුව පේසා වලලු අලුතෙන් කොසු විසි පහක් ගැෙනහිල්ලා. මගේ තරුණ පිරි සම්බන්ධ කරගෙන මුළුමනම් පිරිසිදු කලා. අර මිනිස්සු ගැටගහලතිබ පණ්ඩුරු ඔක්කොම ඒ රෙදිවලින් කපල පින් කැටවලට දැම්වා. ඊට පස දොළොස් මහයේ පහන් බ්්‍රාසෝගෙනල්ල සම්පූනයම පොලිෂ් කරක්. පහන් වැටවල් සම්පෝනයම ඩීසල් ගෙනල්ල පිරිසිදු කරලා සම්පෝර්යම සුවද පැවලින් සුවන්දවත් කරලා මේවිද විශාල පිනක් කරගත්තා. ඒ පිනමං අදරත් සිහි කරනවා ඒවිතක්ක මේ ගුවනී මල් පූජාවකුත් කලා ටන්ිසෑ ඇයි තූ පාරාමිටයි. ඉතිං මං කියයන්නේ ඔබටත් ගෝනිි මල් පූජාවක් කරන්න කෙනෙක නෙමේ. නමුත් අපට ශක්ති පමණින් පිං දැස් කරගන්නට අපේ උත්සාහ ගත්තොත් එ පින ඔබේ ස්ථාවර නිධානයක් බවට පත්වෙනවා ඊට පස්සේ ඒ ඔබ රැස් කරන්න ඒ ස්ථාවර නිධානය ඔබ මෙලවින් සමුුවරගෙන පරලවට යද්දී ඔබේ පස්සෙන් එනවා අනුගාමික නිධානයක් ඇැටියට තිම අතක තියාගන්න දැන් චෛත්‍යය වගේම ඉළඟට අපි දැනගමු මේ බෝමල්ලු ඇමදීමේ විපාක ගොඩාකාය කරන පින්කමක් බෝමලු අමදිනවා මල්ලාසන පිසිදු කරනවා පරණ කිරියාහාර අස්කරනවා පරමල් අයින් කරනවා. සමහරු එහෙම නෑ සමහරුන් ඒ වගේ හැගේ මැතිවෙන්නේ නැහැ තිිකෙක් ෙනාග මේේ චිත්ත සම්පත් ොල තියෙන වෙනස්කන්තමයින. සමහරුන්ට යහපත් සිතිවිල්ලි නිතැතින්ම හටගන්නවා. සමහරුන්ට එහම හටගන්නේ තැන් සමහරු එහෙම සකසල පිනක් කලත් එකගැක මූඩකමක් ඕනට ඩා වැඩී වගේ කියලා හිතෙනවා. ඒෙනගේ ස්භාවය බෝමලු ඇමදෙීම විපාගැන හරි අපූර් විස්තරයක් තින අපධානපාලයේ සකන් සම්මජ්ජක කියලා ස්වාමින් වහන්සනමක් විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිති කාලයේ විපස්සී සම්බුදුරජුන්ට බුදුවීමට පිටදුන්න පළොල් බෝධීය පළොල් බෝමලුව මහාශ්‍රද්ධහසිතින් අතුගෑවා. ගනට අමදිනවාක් කියෙලා කියෙන අමදිනවා කියෙන ශාසනක වචනය කරි ලස්සන ඒක අතු ගානවා කියෙන වචනට අමදිනවා කියෙන වචන ලස්සනයි. අපිතුම අත්තු ගෑව කියන එකම අප සඳහන් කරමුක් ඔන්න විපස්සී සම්බුදු රජුන්ට බුදුුවීමට සෙවන සලසාධීපු පලොල් බෝධි මලුව අතුගෑවාඒ පිනෙන් බුදුමාකාර විපාක ලැබිලති බෙනවා. දැම් මේ කෙනෙකුට හිෙදන්න පුළුවන් ඒ බෝධීය ලළඟටමගෙහි අතු ාන්න ඕනට කියලා නෑ මේ එකකින් අදහස් කරන්නේ. සම්බුද්ධත්තර පත්වෙන් පිණිස සෙවන සලසා දුන්න ඒ බෝධියය ම කියනක නෙමේ. ගමේ පන්සලේ බෝධියය වවෙන්නත් කොළවා. බෝධයෙන් සංකේතවත්වනමකක්ද. සම්බුදුරජුන්ට සම්බුදු බව ලබන්නට හරියටම කිව්වොත් මහා බෝධිසත්වයන් වහන්සේට සම්බුදු බව ලබන්නට සෙවන සලසා දුන්නාව සම්බුදුරජුන් පිටදී වදාල උතුම් බෝධියයේ මබවාන්ීමේ. තුම් බෝසෙවන මම අමදමි උතුම් බෝධියයට මම උපස්ථාන කරමිවැඳන මස්කාර කරමේ පුද්ධ පූජා උපහාර දක්වොමි සත්කාර කරමි ගෞරෝ දක්වමි අන්නේ අදහස එතුර ගමේ පන්සලේ බෝධිය සිහි කරල්ලා මේ ජයිස්ශ්‍රී මහා බෝධීන් වහන්සේනයකින් අදහස ඇතිකරකත්තුත් දමදිව ගියා වගේ තමයි ජේතවනාරාමේ අනන්ද බෝධිය වැද වගේ තමයි මල්ලුවේ හමුණාවනේ බෝධී වදඳවගේ තමයි. ඇැබෑර් සිතිවිල් ඇතිකරගන්නට ඕන. ඔන්න පහන් සිතින් බෝමල්ුව ඇතු ගෑවට පස්සේ. මෙන්න මේ විපාකටි කළලා බෙනවා. නිශ්චල වූ සමාධිකත සිත් ඇත්තෙක් වෙනවා. කොච්චර වටිනය ගන්ද. දැ ගොඩාන්තනෙක්කොයි මනසිං කඩාවටෙනවන හිතා ඔවුල් වෙනවා ඕවතිංකින් හිතන හිතනවා හිතනවා හිතන මැසිින් එකක් වගේ හිතට වෙහෙසයි. ැමට වුල්වෙලායනවා මුළු මනින්ම අවුල් වෙච්චවස්ථාතියවා එ මේ විදි පින්කං කරගෙන හිටියට පස කලින්ම නිශ්චල වූ සමාධිකත සිත්් ඇත්තෙක් වෙනවා. එක කාරණංක එක දෙවන අනිසන්සේ පිරිසිදු පුද්ගලයෙක් වෙනවා. හැමවිට පිරිසිදුව විත පිසිතුකම කලක මේ ගතින්. හැමවිට පිරිසිදුව ඉද හිතවා. ැ පිරිමී ළමේක් නං රැවුල කපලලා පල වන කෙනෙක්කීම පිළිවෙලට එක වැවෙඩ දෙනවා. තින ප්‍රීමමනාප භෝවක් තිීනවන්නේ ෙස්ට්‍රවල ලැවුණනත් අ වැද්ධංග ක්‍රමයට නෙමේ කෙනෙක්ට දැකර පස හිත පහදිනවා එතකොට තමන්ගේ මුුණුවරට ගැලපෙන හයාකට්ට එකක් බ්‍යාකට්ට එකක් ඒ අවශ්‍යයි ඒවගේම වැරදි නැති නිර්මල කපුද්ගලෙක් වෙනවා. ැගි හැඟි පව්කං කර අනුන්ගෙන්වත් තමන්ගෙන්වත් තමන් චෝදන ලබන්නේ එකන මේ රිජ්ජු එඩිතර අ්‍යාජ මනුස්සයක් වෙන්න පුළුවන් වෙනවා කියීන එකන මොනෝ කරහමද බෝමලු ඇමදීම විපාක ශෝකයක් දැනෙන්නේ අඩන්නට කරුණු යෙදන්නේ හරි පුදුමයින්නේ චිත්ත පීඩා දැවිලි තැවිලි හටගන්නේ හිත පිච්චන කාරණ වෙනවාන්න පන ැඳගෙන ආදරය කරනවා. අදරේ කරගෙන පිටුපානු දැ මේ වගේ පින්කං කරලලා තිබට පස්ස එහෙම වෙන්නෙනෑ මැරණකම්ම තමන් එක්ක මේ ආදරය කනා ඉන්නවා ගොඩක් වටිනවයිති කාරණංකහය කෘෂ්ට රෝග හැ දෙන්නේ කාරණංකහත සරරේ ගඩු හටගන්න ගඩු කැන ලොකු ගෙඩි කාරර්ණංකාට කැසිලි රෝග හටගන්නේ කාරණ කන මේ මස් මොරේ හැ දෙන්නේෙත්. හමාරි කැඩි කැඩි යන රෝගහැදෙනවන්නේ සමයේ මේ නිකම් පතුරු ගැලවෙන තත්ත්වයක් තියෙනවා. එවගේ තත්ත්වයන් හටගන්නේ කාරංක කොළා දද රෝගහැදන්නේ කාරංක දොලා සැරව ගලන්න කසන රෝගහැදන්නේ. කාරංක දහතුන වැලපීම් නැත්තෙක් වවෙයි අඩු වැඩියාව ැති කෙනෙක් වෙනවා. කාරණංග දාහතර ඇැතිගන්නේ එඩිතර නොබිය කෙනෙක් වෙනවා කාරණංක පහලව රජජු අවංක ගති ඇති කෙනෙක් වෙනවා කාරණංක දාසය පැහැදිලෙ සිත් ඇත්තෙක් වෙනවා කාරණංකදා හත කැමති කැමති විදිහට හිතේ සමාධී පද්දගන්න පුළුවන් කෙනෙක් වෙනවා පුදුම විපාක ඇති මේ විදිහේ විපාක ලබන්නට ඔබ කැමති නැන්ද කැමති වෙන්න ඔන්න ඊළඟට මෙහි සඳහන් කරනවා බෝධි සම්මජ්ජක කියන ස්වාමින් වහන්සේ පෙරජීවිතයකදී. බෝධි මල්ුවේ ගොඩ ගැසුුණු බෝ පත්දැක පහන් සිතින් ඒවා බැහැර කළ. රැංවන්න අතුගාහල සමහරු කුණු පැත්තකට කරලා තියෙන කුුණු ගොඩක් ඇැටියට දැ මෙහි සඳහන් කරන ඒ අතුගාල ඔන්න බෝකොල ගොඩක් අයින තියනවා මර හමත් කරන අතුගානක හොඳදයි. හැබ ඇතුගාලා ඒ කොල්ලා අයි කරන එක තවත් හොඳයි. එකකනනාටතින් පින්කරගන්න ලබෙන අවස්ථාතමයි. ඔන්න දැම් බෝමල්ලුවේ පැත්තක බෝකොල ගොඩ්ඩ ගැහිලා. දැ මේක දැක්කා අනිමේටි කයින් කරලා බෝධි මල්ුව පිරිසිදුතු කරොත් හොන්දයි කියලා ඔන්න පිරිසිදු කරලා. එ පිනෙන් මොකද වෙලා තියෙන්නේ. මෙන්න බලට එප්ිනෙෙන් ගරැස්සලා තියන විපාක. ඒ පිණේ ආනිසංස් හේතුවෙන් විශේෂ ආන්සන්ස විස්සක් ලැබිලතිනවා ආනිසංසක යද විස්සක් එතු බලන්ද ශ්‍රද්ධාවෙන් නුවනින් බෝමලුවක් අතුගෑවත් මාපින් රැස්සෙනවා කාරණංක එක අපාහයකට වැටුන්නේ දෙවියන් අතර සහ මිනිසුන් අතර විතරක්ම උපන්න මේ තරෙනවා ඇතරෙන ක් කිවවට එහෙම පාර්ට මෙතර වෙන්නේ ඊට අවශ්‍ය පරිසරයේ සකස්වෙන් දෝන. එතකොට අර බෝධි මළුවේ ගොඩ ගැහිච්ච බෝපත් අරන්දැමීම නිසා අපහට වැටලනෑ ඇයි බුද්ධනස්ස තියනෙ පහන් සිතින්නේ කරන දෙ මෙත්්චතින්නේ කරන්නේ දැ තරහා වෛරී සිතින් මේ කරන්නඩ බෑ ශ්‍රද්ධාව නැතිකෙනෙක් මේ වගේ දෙයක් කරනවන මේ හිතෙන්නේ හිතන්නේ අපහක වැටල නෑ. ස් කුලවලින් ඉපදිලා තියෙනවා හන්න ගොඩක් අයිට අවශ්‍යයකක් උද සමාජතත්ත්වයක් ඇතුව කාගේත් ආකර්ශනයට අවධානයට පිළගැනීම ලක්වෙෙන තැනැක පවුලක ඉපදීම මේ විදී පිංකං කරට පසේම ලැබෙනවා උසස්කුලවලම ඉපදිලා තියෙනවා එවගේ ආරෝහ පරිනාහ දේයක් ස්ත්‍රියයක් නත් සුරූපී දේයක් ලැබිල තිබෙනවා පිරිමි කෙනෙක් නම් ආරෝහ පරිනාහ දේහ සම්පත්තියක් ලබෙනවා ඊට පස්ස තින මෙහි ආනිසන්ස හැටියට පිරිපුන් අව්‍යාව ඇත්තෙක් වෙනවා ඇස්ගත්තත් පොළුල් හොඳ දැකුම් කලු ඇස් හිසගත්තත් අතපය ගත්තත් පිරිපුන් අවයාව ලැබෙනවා. නිකන් ඔය කීඩෑරි වෙලාගිය ෙල් ගස්වගේ නෙමේ දැක්කම ප්‍රියමනාප වන සරීර අව්‍යාව ලැබෙනවා. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබෙනවා එක අවශ්‍ය එකක්නේ රන්වන් පාට දේහයක් ලැබෙනවා. මුදු මොලොක් විවියක් ලැබෙනවා එකෙන් හම හම මුඩුදු මොලොක් වෙනවා අමුතුවෙන් එකේකැවගාලා උලලා මොලොක් කරඩ ඔන්නේ උපතිම්ම මොලොක් සියුම් සිවියයක් ඒ කියන්නේ හමක් ලැබෙනවා. ඒ වගේම සිනෙදු සියවුමල ජීවිතයක් ලැබෙනවා. ජීවිතයේ කරකශණය කටුකන්නේ. සිනෙදු සියුමල ීවිතයක් ලැබෙනවා. එකන් නාමකකී එකද නැහැ සිරුඩේ දැලෙකුුණු තැවරෙන්නේ. පුදුමයින සමහරුන්ගේ මේ පැයක් දෙකක් ගාල් පස්සේ හමනිිකං කොච්චරණෑවත් කළු වෙලාව පැහැවෙලා යනවා මොකක් කර ගෙනද න මේ විදිේ පින්කම් නොකර ගැනීම හේතුවේ ඒවගේම අවසුලං වලින් පීඩා ගෙනෙ නෑ ඉළ ගානි සන්සේ සරිරෙන් අඩ කුණු දහඩිය තාඩිය හමනට කුණු ගඳ ගහන්නේ ඇ බලදර බුද්ධ වතාවත් බෝධීන් වහසට වතාවත් කරට පස්සේ ඒ පින පලදින හැටි දාඩී හමනවා. තිේනවද දුගද හමන්නේ. සමාරුමි දාඩිය හැමට පස්සේ ඉද බෑනි. පින කියන එක මහ අරුම පුදුම දෙයක් කලා හිතන මේ විපාක ගැන කල්පනා කරනකොට. ඒවගේ මීළඟ විපාකයේ ආනි සංසතියනවා කායික මානසික රෝගා බාධ නැත්තෙක් වෙන. හිත කඩාවැට එන්නේ. ඇමතිස්සේම් බෙහෙත් බිබී ඉඳ වෙන්නේ. ඊක සතුරන් නැත්තෙක්ෙනවා ඔන්න අපිට අවශ්‍යම එකක් සමහරුන් රටගියත් හතුරු හැදෙනවා. කොහේගියත් හතුරෙක් හැදෙන පාසල් වයසිදලම හතුරු. ඔපිස්සකේ හතුරු ගමේ හතුරු බස්සකෙත් හතුරු ට්‍රේනෙත් හතුරු. නේද හැම්ම තැනම හතුරු හැදෙනව සමහරුන්ට එෙමන කොහේගෙත් යාළූ හැදෙනවා. දැන්න මේ වගේ පින්කංකරටබස කොහේගියත් යාලූ හැදෙනවා. මේකර මම අන්ඩ ඕනි නෑ සමහරුන්ට ගොහේ ගියත් කොච්චර මුණ විදිර නැහිල කටයුතු කළත් හොඳක් අහන්ඩ වෙන්නේ චෝදනා විතරක් වෙනවා නේද චෝදනා විතරක් වෙනවා ඇතැම්විට හොඳට පන්සිල් රැකගෙන ගුණ ධර්මදවුණු කරගෙන අහිංසකව ජීවත්තන කෙනෙක් නමුත් අනුන්ට ඒකෙනගේ හොඳ පේන්නේ. කවුරුත් ඔහුගේ හොඳක් දකින්නේ. චෝදනා නින්ඩ අපහා සවලාද විතරමයි. ඔබ දන්නවාද ොල රදිවලට චෝදාන් ලැබ නැයි කියලා නොක්කොළ වැදි වලට චෝදන ලැබෙන් නි සංසාරයේ බොරු කියපු නිසා. අනුන්ට බොරු කියලා බොරුුවින් රවට්ටන වනේ ඒක විපාකයෙන් මරණෙම්මත්ති නිරයෝපදිනව කියලයි දේශනාව තියෙන්නේ අප සංවත්තනිික කියන සූත්‍රය තියන්නේ බොරුකාරයෝ මර්ණයෙන්මත්ති නිරයපදිනෝ කියලා. කරම විපාකෙතර වෙලා මොකක්හරි පිනක් බලවත් වෙලා මනුස්සලෝකට නැවතාවත් අද සංසාර් බොර කපය එකඒ විපාක තව විත්‍ර වෙලා තිීබොත් එකනාට නොකොළ වැරදිවල්ට වැරදිකාරය වෙන්න සිද්ධ වෙනවා. ඇතැමට බඳනාගාරගත වෙන්නට සිද්ධ වෙනවා. නොකොළ වැදිවලට වැරදිකාරයවෝට පත්තිට සිද්ධ වෙල සමාජයෙන් ගැරැහිල්ලි නින්දා පහස අහලාදවිද ගන්නට සිද්ධ වෙනවා. ඇයි සංසාරය බොරුවන වැැපරවි බොරුව වැපරුවනං ඒ බොරුවට අදාලාස්වන්නක් ලැබෙනවා. ඒ අස්වැන්න තමයි නොකොල වැරදිවල්ට චෝදනා, මඩ, නින්දා, අපහාස, අවලාද, ගැරහිද ඇදමට කායික හිංසා පීඩා සිද්ධවෙ වෙනක් පුළුවන්. ඒවගේම මේ අපි අවර්ට ඉන්න අය අපින් නිතරම නිස්කාරණය සැකකරනවන. එග අපිට විශ්වාසය ලබා දෙන අය විශ්වාසවන්තව අපිත්තක ජීවත්වෙනවා. නමුත් අපිත් එක්ක විශ්වාසවන්තව ජීවත්වෙන අය අපි නිස්කාරණය බොරුවට සැක කරනවා. මොකදලබ විපාකයේ. සංසාරය අපිියෝ කවුරුත්තු විශ්වාස කරන්නේ අපි සැකම කරනවා අපි දි සැකෙන්ම බලනවා ඇැයියි අපි අනිත් අඇ බොරුවට සැක කරලා. අනිත් ඇැ බොරුට අවිශ්වාසය ඉඳලා පිනතු නමේ අතේරුම් ගඩ ඉතිං අර වැරදිකරපු කෙනෙක් දනුවන් ලබන වගේ නෙමේ වැදි නැති මිනිකර දනුවන්ක් ලැබෙනකොට ඒ ඇත්තෙම්ම දරාගන්න නමාළුයි. ඒ සම්පනේ මානසිකත්වය දෙදරල පුර යනත්ව. වැරදි කාරයනං හරද ශක්ෂිටනුව දන්නවා ම මේ කරපු දේකටයි ම විදවන්න කියලා. ත්‍ර වැද්ද කරපු නැතිමිනි හමිදෝනකොට. ඒක හැමාතිම් මහත්දුකක්නේ. හැබැයි දුකට අඩිතාලම දාගත්තේ. ඔහු මීට පෙර ජීවිතයක වෙන්න පුුව. කරමය විපාක පස්සෙෙන් පන්නනකොට අපට බේරන්න බෑ. කරමය නඩු වහන දවසක් කෙනවන්නේ. එදාට ඇප දෙන්න විදිහක් නෑ. එදාට නීතිීඥෝ නෑ. ඉදාටන කරමය විපාක දෙන විනිසුරුවා විසින් අපිට සතුටට හරි දුකොට හරි හේතුවෙන්න අනිවාරය තීන්දුව ලබා දෙනවා. තු කරමයෙන් අඩු අහනකොට කරමයෙන් අපිට තීන්දුව ලැබෙන කොටට. එක් කොපිට හිනාවෙඩ වෙනවා එක්ක අපපිට අඩාගෙනමන්නට සිද්ධ වෙනවා. එක නිසා සේසේම් අනිත්තායට නිස්කාරණය නින්දා අපහස අවලාද ම්ඩ ඇනුම් පදයක් පෙන්ඩක් පුලුව එවැනි දේවල් ඔබ අනිත්තායට කිරීමේදී ඔබ වෙන්න මේක මතක තියාගන්ඩ ඔබ අනුන්ට දෙනදී ඔබට පෙරලා අනිවාරෙන් ලැබෙනවා ලැබෙන් නෑ කලෙ කක්නේ. ඔබ අනුන්ට දෙන දුගින්දර ඔබට පත්තු වෙන්න සිද්ධ වෙනවා. ඔබ අනුට දෙන සූසාහයෙෙන් ඔට සැනසෙන්ඩ පුලුවන් වෙනවා. එන ඔබ ේරුම් ගන්ඩ අනයට ලබාදී යුත්තේ දගින්දරද සුවසානයද කියලා ඔබ එලියට දානදී ඔබේ ඇතුළට දිනක ලැබෙනවා බ ලිර්ධානද ඔබේම දෙයක් බවට පත්වෙනවා ඔබ එලිර් දාන්නේ නින්දා අපහසනම් ඔබ ලබන්නේ නින්දා පහස ඔබ එලිර් දාන්නේ අවිශ්වාහසේ නම් ඔබ කවරුත්තු විශ්වාහස කරන්නේ ඔබ එලිරිධාන සැකේනම් ඔබ හැම දෙනම සැක කරනවා ඕක් තමයි කරමය න්‍යාය කරමය ස්වභාවය හැබැයි අපි අනිත්තායට නින්දා අපහස කරද්දි බුරුවට චෝදනා කරද්දි එතකොට එහිමයිමනුවද ලබන්නේ දුමිදිර පවුරැස් වෙනවා. ඇ නිස්කාරණය නින්දාාකරද්දිී අපහසකරත්ති මඩගාත්ති අනුම් පද කියද්ද. ඒ කරන්නේ දෘෂ්ට සිතින්න දවේෂ සිතින්නේ. ඒත් දේසිසිරෙන් දුෘෂ්ට සිතින් කරනගෙනාගේ කායික රෝග මාංස්ක රෝග වැඩි වෙනවා. සුවකල නොහැකි රෝග තත්ත්වයන් හටගන්නවා. ඒවගේම මරණෙන් මත්්‍ය දුකතිගාමී වන්නටත්. පිරිසිද්ධ අයට නිින්දාා පහස්කිරීම හේතු වෙනවා. ඒවගේම. නිරේවැටෙන්ට හේතුවෙනවා. මනුස්ලෝකයාවට පස්සේ. තමන්ට සමාජයේ පිළිගැනීමක් ලැබෙන්නේ කායක සුවතාවයක් දැනන හැමතිස්සම කැහැකැහැ ලෙඩිින්, ඔට හූර හූර ඔල්ලුව බරකරගෙන එහෙමින්ද වෙනවා. ඇතැන් විට අක්ෂියයාබාද, ශ්‍රවනාාබාද විද සුවකල නොහැකි රෝගීතත්වයන් හටගන්නට. පිරිසිදුව නිරවල්ල නිෙරදව ඉන්න අට නිින්දා පහස්කරීම මඩගහීම ඇනුම්පදකීම හේතුවෙනවා. අපි හිතන්නේ. මු තේද පාක ලබෙනවා ඉතින් මන් දැම මේ ඔබට මේ ක යාදමෙන් ඉන්නේ චෛත්‍ය බෝධිමල්ලු පිරිසතු කිරීමේ විපාක පිළිබඳ වන්නේ. එතුළ මේ චෛත්‍ය බෝධිමල්ල වු පිරිස්තු කලාාට පස්සේ බෞබෝග සම්පත්වලින් අඩුවක් වෙන්න. පිරීත්‍රී අන්ඩ ලැබෙනවා ඒතරම් බෞබෝග සම්පත් ලබෙනවා. ඊලංකාරණය ගින්නෙන් ජලයෙන් හානි සිද්ධ වෙන්නේ. එවගේ රාජු උදහස ලක් වෙන්නේ ොරන්ගේ ප්‍රශ්නයක් ඇතිවවෙන්නෙන දැම වර්මාය තුළ හරීක තියෙන ප්‍රශ්යක්න එතකොට හැම දෙනාගේ මද දෙවල් හැම දෙනෙක්ම හොරාගන්නවාද. හැම දෙනාම රාජ දහසට ලක්කෙනවාද හම දෙනාගේ ම දේපලවස් වූ ගංවතුර ගහගයනවාද හැම කෙනාටම මේ ගින්නෙන් ඇතිවෙන ප්‍රශ්ල තියෙනවාද නැහැ ඇතැම් කෙනෙකුට තියෙනවා උන් හිටගමම් ඔන්න ගි හටගන්න පිට ටක කිය ලැවගන්න හරම ඇතිදවෙනවා ඔන්නගේ හදන්ට ඇහිතෙන. අස්සන ැකිෙන හොද වියව් එකක කියනවා. පොඩි ගංවතුරට අත් යටවෙලා යනවා. හැබයා ඉඩම ගන්න පායන කාලේ ගේ හදන්න පායන කාලෙ පදිංචිියට යන්න පායන කාලෙ දැංගොන්න යා පදිංචිවෙලා මාසතුන කතරක් ගත වෙන වහිඩ පටන් ගන්නවා ඇ සුන්දරයි ගග ගලනවා හැබැයි වැස නවතින්නේ. ගඟ ඉස්සෙනවා ඔන්න මිදලේ කොනට මිදුලේ පල්ලෙ හටවතුර දානවා. හ? වතත් ඔන්න ගංග ඉස්සෙනවා. ඔන්න සුළු ගංගතුර තත්ත්වයක්. ඉට පස්සේ මහා ගංවතුර තත්ත්වයක් ඇැවිට වහලු ඩින් යන ගංගතර තත්ත්වයක් ඇතිවන්න පුලළුව. තේෙනවත්. දැංහර බෝමලු චෛත්‍යය පිරිස්තු කරලා ඒ පින කරගෙන තිබ්බන. එවැනි තැනකට හිතා ඇලෙනෑ. තේෙනවත් මේකින් හැම දෙයක්ම සිද්ධවෙන්නේ කරමය නිසා කියලා ගන්න එපා. නමුත් ඔබ යමක් බහුලව විඳූුණු වන. ම් සිදධියයක් යම් දලයක යම් හේතුවක් ඔබ බහුලෝ විදන වන.ඒ ඇතුළේ කරමය කතා වනිවාරයෙන් තියනවා මකද කරමය ස්භවතමයි වේදනීයන් දට්ටබ සැපදී ලහ දුදක්්දීල සමයි ප්‍රතිඵල පෙන්න්නන්නේ. මෙන්න උඹ කරගත්තදේ. වෙදනියන් දට්ටබන් කිය න එකයි. එතකොට ඊලංකාරනය තමයි. තමාගේ සිත්ත නොරිදවන්න සේවක සේවිකාවන් ලැබෙනම්. දුර්ලබම එකක් නේති. සුන තින ළංඟකරදර. සේවක සේවිකාවවෙන්නේ ගොඩක් හොරු වංචනිිකෝ. ඉන්න තැන ගුණ කියලා යන්ඩර්ල බයිනාය. නමු තමාගේ සිත රිදවන් නැති සේවක සේවිකාවල් ලබන්නට චෛත්‍යය බෝධිමලු ඇමතිීම පිරිසිදු කිරීම හේතුවක් වෙනවා. ඊලංකාරණය අකල් මරණවලට ගොදුරු වෙන්නේ. මේ කොච්චර වැදගද්ද බලඩ. ඊලංකාරණය. සියල්ලෝම තමාට කැමති වෙනවා. න් සමඟ ඉන්න සිලුදිනාම තමන්ට අවනත වෙනවා තමා සමඟ එකඟ වෙනවා. ඒවගේම තමාගේ සැප කැමිති යි බෞට පත්ව වෙනකෙන් ඉරිසියාකාරයෝ තම වටයකතු වෙන්න එක ඉන්න එකයි. දුර්ලබම එකක් කොහේගියත් ගොඩක්හඩ ඉරිසියාකාරු ඇතිවෙනවා. ඒවගේම ඊළගානි සන්සේ අවසානක මහා යසස් එක කියන්නේ මහා ප්‍රසිද්ධියක් මහා පිරිවරක් ඇති කෙනෙක් බෞට පත් වෙන. චෛත්‍ය බෝධිමල්ල පිරිසුදු කිරීමේ ආනි සංස හැටියට පින්නතුන තවත් ඕනි ධනිසංස මේ බලන්ඩක මේ පිනක් කිරීම නිසා ලැබෙනනාන සංස ති එක නිසා මේ පහන් සිත කියෙනෙක හරි පුදුමයි. ශ්‍රද්ධාහ සිතකෙනෙක මහ හරි පුදුමයි. මේ හොඳ හිතකනක හරි පුදුමයි ඒ ගුණවත් පුන්නවන්ත පහන්සිත හොඳ හිත ගුණවත් හිත ඔබේම ආරක්ෂකයෑවෝඩ් පත් වෙලා ඔබෝ තු ි ුවපත් කරනවා. මේ ජීවිතය ඔබ අනුන්ට කොච්චර නැහනත්. අනුන්ට කොච්චර සැලකුවත්. අනුන්ට කොච්චර යුතුකං ස්ත කලත්. ඒකට ඔබට ඇගීමක් නොලැබෙන්ඩ පුළුවන් හිතහදාගන්න. හිතහදාගන්න. දැ මමත් ඒජාතිය කෙනෙක් ඥාති පිරිසගත්ත් මෞවපියන් ගත්ම හරියයටට යෑවෙනේ මහනවෙලත් කැවෙනවා. බොහහිටමට හොඳක් ලැබෙන්නේ. එතිමම කලින්ම හිතාහදාගෙනවා මෙමගේ පෙරකාරම. මේ පෙරම විාහ විදදි තුර කාටුවත්මට බනින්ඩ ගරහන්ඩ චෝදනා කරන්න නිින්දා පාස කරන්න හිතෙන්නේ. ඇයි මංම වෙපරකුවන මං අස්වවැහට නිෙලන්නේ. මන් තවතවත් අනුන්ට චෝදනා පහස කිරීම තුල්ල මොකද වෙන්නේ. මං තවත් අස්වන්නක් ලබන්නට අලුත් වගාවක් පටන්ගත්ත වෙනවා. සදම වගාකරකරගිය ඇති. මේ ලැබෙන අස්වන්න හොඳර මැති. දැන් අපි වගා කරන්න පටන්ගන්නේ කුසල් පිං. අපි පුළුවන්තරන්? සරම දිනපතා තෙරුවන් ගුණ සිහිකරමු දිනපතා බනාහාම දිනපතාම අනිත්තායට සුළු යමක් හෝ පරිත්‍යාග කරමු එවගේම දරමේ විමසම හැකි හැම මොහොත්තකම විනාඩි පහපහාරිකම නැබාවනා කරමු. කරන දේ පිරිසිදුව නිරවල්ල නිවරදයව කරම. ලෝකයාට අපි නිසා පීඩාවක් ඇති නොවේවා. ලෝකයාට මම හින්ද පීඩාවක් ඇතිනොවේවා කෙන සංකල් පඇති කරගනිමු. නිරතියාගඩ ලෝකයාට මමහින්දා පීඩාවක් ඇතිනොවේවා. පවුලේ පිරිසට. ඇැකයා ස්ථානයේ පිරිසට, ගමී පිරිසට රටේ පිරිසට. කොටිම තිරිසන්ගත සතෙක්ට පවා. මම නිසා තවත් කෙනෙක් පීඩාවට පත්නොවෙයිවා. මමනිසා සියල්ලෝ සැනසෙන අයි බවට පත්වෙත්වා කියලා හිතන්න. ඒ සිතිවිල්ල තුළමතිනො මහා බලයක් මහාශක්තියා. එකනිසාද දවසේදී. ටිනා? ඔන්නේ විභාග පිළිබඳව ඔබ උතුම් බුදුබනක් ශ්‍රවනය කලා මෙතෙක් වෙලා සදදාාම් ශ්‍රවණය කොට රැස් කළ උදාාර්තර පොන්නි ධර්මයෝ. ඔබ හැමටම උතුම් ප්‍රඥාලෝකයේ උපදවාගන්නට චතුර වාර් සත්‍යාවබෝධ කරගන්නටමන. හේතුවේවා වාසනාාවේවා පන්න අනමෝදදනාව. දැදිගම මල්මැස්මලිපිනේ පදිංචි. මේවන විට ඉතාලියයේ සේවෙනයුතු කල්ලයානමිත්‍ර මල්ලවගේ. දුශාර සපත් මහත්මාගේ සිතේ ඇති ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වී සුව පහසුව රැකියාව කරගනයාමට මේ උත්තම කුසලය හේතු වාසනාවේවා මෙම ධර්මදානමේ කුසලානු භව බලයෙන් මල්ලවගේ දුශාර සම්පත් මහත්මාට සසර වසනාත්තුරා කල්ලයානමි ත්‍රැස්රුම ලබේවා ඔහුගේ දෙමාෝපියන්වන VH ස්වර්ණලතා සහ MR විල්සන් යනඳ දෙපලට නිදුක් නීරෝග සුව දිගාසිරි සපත් ලබේවා. ලෝකවාස සියලුම්ම දෙමාපියන්ට. නිදුක් නීරෝග සුව, දිගාසිරි සම්පත්වේවා. ධර්ම දේශකයන් වහන්සේටක් චිරාත්කාලයක් ලෝසුන් වැඩවැඩන්නට මෙම උත්තම කුසලය පිහිතක්ම උපකාරයක්ම වෙත්වා. වස්සාන ධර්මදශන YouTube නාලිකාවේ ගයන්දුෘෂන්තමහත්ම පදාාන කාරමණ්ඩලේ සියලු දෙනාද සියලු යහපත දකිත්වා. ල්ලවගේතු ාර සම්පත් මහත්මගේ නමින් පරලෝ සැපත්වති සිලු ඥාතිවර්ගයා මේ පින් අනු මෝදන් වෙත්වා ඒ ඇත්තැන්ගේ සංසාරරික ජීවිත සුවපත්වෙත්වා සැපවත්වෙත්වා මෙම උතුම් පින්කමට දායකත්වය ලබාගෙන කටේතු කරුන් ලබන්නේ ඔහුගේ කල්ලයාන මිතුරියක් විසින් ඇගේ පැත්තුම ඔහුට වහහා උතුම් ධර්මාබෝධය ලබන්නට මෙම උත්තම කුසලය හේතු වාසනාවේවා කියන දහස්ස. ඉතින් මල්ලවගේ තුශාර සම්පත් මහත්මාගේ කලනමිතුරිය අද දවසේදී මෙම දම් දෙසුමට තම සෙදැහැති දායකත්වය ලබාගැෙන කටයුතු කරන්නටේ දනා. එතුමයටත් මෙම උත්තම කුසලය චතුරවාරි සත්‍යබෝදෙ ලබන්නටම හේතුවේවා වාසනාවේවා කියලා පී සෙත්පතනවා ආශිරුවාද කරනවා. රැස් කල උදදාර්තර පුුණෙ ධර්මයෝ. කැමති සියලු දෙවිවරු අනමෝදන්ව සැපලබත්වා. ඔබ අප හැමනමින්න භාාවට පත්ව ඇති සෑම සියලු ඥාතිවරු මේ පින් අනමෝදන් වෙත්තුවා රට දෑ සමය වෙනුවෙන් ජීවිත පිදූ. සියල්ලෝ මේ පින් අනමෝදන් වෙත්වා සභාවික ආපදාහේතුවෙන් වසංගත රෝගපීදාා හේතුවෙන් දෙවි අහිමියූ සියල්ලෝද පින් අනමෝදන් වෙත්වා. මෑතිකදී සිදු වූ මාරකර අනතුරුණ හේතුවෙන් පරලෝ සැපත්ව ඇති සියල්ලෝ පින් අනුමෝදන් වෙත්වා. අපේ උතුම් ගුරු දේවෝතමයෙන් වහන්සසිලා වරප්‍රමුග සදවන්ධනිය මහා සංගරත්නේද. සදා සැපලබත්වා. අප හැම දෙනාගේම දෙමවපිය වැඩිහිට ගුරුුවර ඥාතිහිතයිශ්‍යයීට, දවාදර් මොනුගුර මිනිිමිියන්ට ලක්වාසිව ලෝකවාසිව වෙසෙන බෞද්ධ බෞද්ධ සිංහලලා සිංහල සියල් ප්‍රජාව. නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා උතුම් ධරමාබෝධයෙන්. සැනසීම සොයත්වා එහෝ එන සැනසීම වහවහා ලැබේවා ලබේවා ලැබේවා දෙවියන්ට පින්ඳීමට මාත්සමගම් කියමු ආකාසට්ටාචබුම් මට්ඨා දේවානාගා මහිද්ධිකා පුഞ්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තුශස්සනං ආකාසට්ටා්චබුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා. පන්තං අනුමෝදිත්වා චිරන්රක් හන්තුදේසනං ආකාසට්ටාචබුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවන් සදා හැම දෙනාටම තෙරුවන් සරණවේවා වස්සාන ධර්මදේශනා ජටිබ් නාලිකාවු සේ ඔබ ඒශ්‍රවනය කළේ. දැදිගම මල්මැස්සලිපිනේ පදිංචි දැනට ඉතාලිය සේවනියුතු කල්්‍යනුමිත්‍ර මල්ලවගේ තුශාර සම්පත් මාත්මාගේ සිතේ ඇති ප්‍රාර්ථනා ඉෂ්වී සුව පහසුව රැකියාවකරගෙනයාමට ශක්තිය දෛරිවාසනාව ලැබේවායන සර්ප්‍රාර්ථනාවෙන් යුතුව වස්සාන ධර්මදේශනනාජුටබ නලිකාවුත් සේ සිදු කළ දර්ම්ම දානවයපින් කමයි. එවෙනුවෙන් පින් පර දායිකත්තේගෙන කටදු කළේ. මල්ලවගේ තුශාර සම්පත් මහත්මාගේ කල්්‍යානමිතුරයක් දෙසිෙන්. සිදුකලාපුූ මෙම ධර්මදානමය කුසලේ ආනුභාව බලයෙන්. මල්ලවගේ තුශාර සම්පත් මහත්මා ඇතුළු එතුමාන්ගේ පවුලෙ සියලුම දෙනාට නිදුක්නීරෝගී සුවය සහ දීර්ඝාශ ලැබීම පිණසම මෙම ධර්මදානමය කුසලය හේතු වාසනාවේවා. දහම්මසු ඔබ සැමටත් සම්මා සංගොදු සරණයි. විදෙස්කතවසිටින ඔබටක් ඔබේ ජංවතිනය වෙනුවෙන්ට ඔබෙන් වෙන් වූ නෑහිතමිතුරන් වෙඩුවෙන් පුුණ්‍යානුමෝදනා කිරීමට සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සන ධර්මදේශනා YouTubeු නාලිකාවෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට බින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දහම්මැසූ. බසමට තෙරුබන් සරනයි බිදුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. බින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTubeුබ නැලිකාව දැන්ම සස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.